වේදිකාවේ සිටින ප්‍රධාන මේසේ සිටින ගෞරවණීය ප්‍රධානීන්ගෙන් අවසරයි ඒකම මේ සම්භාවනීය සභාවේ සියලු දෙනාගෙන්ම අවසරයි මම සලකනවා අද මේ රැස්වීමට ඔබ අමතා වචන ස්වල්පයක් කතා කරන්න මට අවස්ථාව ලැබීම ලොකු වරප්‍රසාදයක් ඇතියෙන මම කැමති ආරම්භයේදීම මගේ හෘදයාංගම සුභපැතුම් ඔබ සියලු දෙනාට පිරිනමන මොකද මම එක දෙයක් දන්නවා වටිනාදී දුර්ලභයි බොරළු කැට වැඩි මැණික් කැට අඩු මැණික් කැට අඩුයි බොරළු කැට වැඩි මා හිතන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මතු කරගත් මැණික් කැට ටික තමයි අද මේ සභාවේ මා මේ දකින්න සත්‍ය වශයෙන්ම ඔබලාට මැණික් කැට කියන වචනේ අපිට භාවිතා කරන්න පුළුවන් මොකද ඔබලා මෙතෙන්ට එන්නේ ප්‍රධාන වශයෙන්ම පෞද්ගලික අරමුණු මුදුන්පත් කර ගැනීමට නොවන විත්තිය මා විශ්වාස කරන නිසා ඔබලාද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ පොදු අරමුණු ජය ගැනීම සඳහා කියන දැඩි විශ්වාසයක් මා තුළ තිබෙනවා දැන් මම දේශපාලනඥයෙක් නෙවෙයි නමුත් ලංකාවේ අපි කිසි කෙනෙකුට දේශපාලනය ගැන අවබෝධයක් ලබා ගන්න නැතුව ජීවත් වෙන්න බෑ කටයුතු කරන්නත් බෑ මම දැක්ක විවිධ විවේචන තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ පරාජය වෙලයි කියලාත් ලියලා තිබිච්ච ආටිකල්ස් මං කියෙව්වා නමුත් මගේ අවබෝධය හැටියට මම හිතන හැටියට जनता विमुक्ति पेरमुन जायगेन तीन ममी मेतिवर्णेट पेर प्रवतिच पलात्पालन आयतन वल जनता विमुक्ति पेरमुंट तिमुने मंत्रीवरु हत्यादिन आसन पमनाय अद आरसिय तीस आया तीन इतकोट माय निवर दिनाम तुंसे हेट देखा वेडिवेलाती तनतु एक कम जनता युक्ति पेरमुंट चांदे दीपु पिरिस लक्ष देख किं पमन वेडिवेलाती ना मुकद दैन पसुगे मैतिवारने दी हत लक्ष पालुस दाह पमन जनगाने जनता युक्ति पेरमुंट कैमत दीलती इदि एक निसा प्रवृति तत्व अभी संसाधन बलमकोट मा दखिन्नी जनता युक्ति पेरमुन विशाल इधरपिमती नौ मीटे बलापुर ये बलापुर कार्यक्रम मे साल आवागे दिगुने तुंगुने विशाल साल आवा अदापीट गंड सिद्धवेन्नोने नमू लंका चंददायक हसरने पुदुमाकार विधि एक अभी ये अपेक्षा कल प्रमाण सीतु प्रमाण अभी पुलवा द मम बलापुर मे मेतिवरण अटदास गणना तीरला जनता मुक्ति पेरमुने पिरीस तरादी एक अनेीलो पक्ष पिरीस तरादी अणिपेटा दम जनता मुक्ति पेरमुने आरसियना इन पैत बरवियु संख्यात्मक उलुगड़ संख्या नड़वे पुलवा नमूत अपे देशे संवर्धनेट जनजीवित संवर्धनेट उबुतमल्लाकर कैपकिरी दा उबुतमल्ला लबादेन दायकत्रे अनुव
තමයි ඒක තීරණය කරන්න වෙන්නේ. ඒක කරන්නේ කොහොමද? මට මතක් වෙනවා 2017 දෙසැම්බර් 17 වෙනිදා සුගතදාස ඉන්ඩෝ ස්ටේඩියම් එකේදී ඔබ සැම දුන්න දිවුරුම මම අද එනකොට ඒ දිවුරුමත් අරගෙන ආවා. මොකද මේ දිවුරුම අතිශයින්ම වැදගත්. මෙවන්න කිසිසෙල්ලා මේ මැතිවරණදි කරේ ජනතා විමුක්ති පෙරමුණ. ඊට පස්සේ තමයි අනිත් පක්ෂත් ඒක අනුගමනය කළේ. ඒ කියන්නේ සිතුවිලි රටාව තුලින් ජනතා විමුක්ති පෙරමුණ අනිත් පක්ෂ වලට වැඩිය ඉස්සරහින් ඉන්නවා. හැදියාව අතින් ජනතා විමුක්ති පෙරමුණ අනිත් පක්ෂ වලට වඩා ඉස්සරහින් ඉන්නවා. ඒ දිවුරුම දුන්නේ එදා තමුන් අන්සලා සියලු දෙනාම සුගතාස ස්ටේඩියම් එකට ඉන්ඩෝ ස්ටේඩියම් එකට කැඳවලා එතෙන්දී ඒ ප්‍රකාශය කියවයි. දැන් අද ඒ දිවුරුම දීපු පිරිසෙන් 436 දෙනෙක් අද දිනලා තියෙනවා. එහෙමනම් ඔබේ කටයුතු වලදී පදනම විය යුත්තේ එදා ඒ දුන්න දිවුරුමේ අන්තර්ගත ඉතාමත්ම වැදගත් කරුණ. ඒකේ උඩින්ම තිබුණා මා වෙත ලබා දෙන ලද සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත් ගන්නන පරිදි අවංක ලෙසත් ආදර්ශමත් ලෙසත් යුක්ති සහගත ලෙසත් මහජන සේවය සඳහා කැපවන බවටත් කියන ආරම්භක වගන්ති ඒක. නැවතත් කියනවනම් මා වෙත ලබා දෙන ලද සෑම මහජන ඡන්දයකම වටිනාකම අරුත් ගන්නන පරිදි අවංක ලෙසත් ආදර්ශමත් ලෙසත් යුක්ති සහගත ලෙසත් මහජන සේවයේ සඳහාම කැපවෙන බවට. හරිම වැදගත් ගුණාංග කීපයක්. අවංක ලෙසත් පහුගිය කාලයේ මේ අවංක භාවයේ පිළිබඳව ලොකු ප්‍රශ්නාර්ථ ලකුණක් ඉදිරියෙන්ම වැටලා තිබුණා. ඒ කාලේ සභාවල කටයුතු කරපු අය පිළිබඳව. ඒක අපිට වැඩිය හොඳට ජනමාධ්‍යවේදීන් දන්නවා. ඒ අය තමයි ඒ ප්‍රවෘත්ති අපිට ගෙනාවේ. ඉස්සෑම අවස්ථාවකම අපි දැක්කේ අවංකකමක් නැහැ, හැදිච්ච කමක් නැහැ. ඊට වැඩි අපි දැක්කේ වනචරකම, නිහිනකම, නීචකම් අපි දැක්කේ. සමාජයේ පිළිනොගන් වැරදි වැඩ කරන. ඊට පස්සේ එතනින් එහාට ඒවට උත්සවපාතන අවස්ථාවල් පවා ජනමාධ්‍ය මගින් අපි දැක්කා. අල්ලස කියන එක, දූෂණය කියන එක ඊවහගෙන එක සභාපතිවරේ තව සභාපතිවරයෙකුට අල්ලස් ගන්න මට්ටමට. මම හිතන්නේ මෙන්න මේ தত্ত্বය තමුන් අන්සෙල්ලා තුලින් කවදාවත් අපිට අහන්න ලැබෙන්නේ නැහැ. එවන්නකට ඔබතුමාලා කිසිම දවසක සහභාගී වෙන්නේ නැහැ කියන දැඩි අදිෂ්ඨානයක් අවබෝධයක් අපි තුල තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබට වගකීමක් තියෙනවා මහජන ඡන්දයෙන් ආපු අනිත් අය ඒ වැරදි ක්‍රියාවන් හි නියැලෙනකොට ඒක වළක්වා ගැනීම. ඒ බොහෝ අය ඒ පක්ෂ වලින් දිවුරුම් දුන්නා. නමුත් අවසානයේ ඒ දිවුරුම් කොහෙදවත් කියලා හිතන්න බැරි මට්ටමට ගමන් කරාවි. අතීතයේ ඉතිහාසයේ තියෙන මේ විදිහට. ඒක නිසා ඔබ මහජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහා පාලන බලය තියෙන ඔබට නෙමෙයි. නමුත් ඔබට පුළුවනි මුරපල්ලු බවට පත් වෙන්න. ඒ පළාත් පාලන ආයතනවල මුරපල්ලු බවට පත් වෙන්න පුළුවන්. හොඳම උදාහරණයක් පක්ෂයේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු 6 දෙනා පිළිබඳව. ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දීපු අය නෙමෙයි. ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කරන අය. ඒ අය බොහෝ අවස්ථාවල කියනවා අපිට ඇහිලා තියෙන. කතා කරනකොට කියනවා
අර ජේවීපී එකේ මන්ත්‍රීවරු 6 දෙනා නැත්තම් පාර්ලිමේන්තුවේ වැඩක් නැත කියලා කියන අවස්ථාවල් අපි අනන්තවත් තාලා බොහෝ අවස්ථාවලදී මම ඉහළ නිලධාරියෙක් කැඩේ රජයේසේවෙ හිටපො මම කෝප් එකකට ගිහිලා තියෙනවා හුඟක් අවස්ථාවල කෝප් එක කොහොමද කටයුතු කරන්න කියලා අපි දැනගෙන හිටියේ රජ නිලධාරින් දෙපළ මත දැකින් තියෙනවා ජනතා විත්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් කෝප් එකේ සභාපති වෙලා අනුන්ති මහත්මය සභාපති වෙලා කෝප් එකේ තුලින් කරපු වැඩ කොටස වෙන කිසිම කෝප් සභාපතිවරයෙක් යටතේ ලංකාවේ පාර්ලිමේන්තුවේ සිද්ධ වුණේ නැහැ පුළුවන් නම් අභියෝග කරලා කෙනෙක් කියන්න නැහැ වුණා කියලා ඒවන්නක් සිද්ධ වුණේ නැහැ ඉතිහාසෙත් මම පරිපාලන සේවය අවුරුදු 35 ම ආරක් හිටියා අමාත්‍යංශ ලේකම් කෙනෙක් හැටියට අතිරේක ලේකම් කෙනෙක් හැටියට ඊට පල්ලෙහාට අනතුරු ඊට කෝප් එකට හුඟක් අවස්ථාවල ගිහිල්ලා තිබුණා ගිහිල්ලා තියෙනවා නමුත් අපි දන්නවා අත්දැකීම් කොහොමද කියලා පහුගිය කාලේ කෝප් එකේදී ජනතා විත්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් යටතේ ඉෂ්ට වූ කාර්යභාරයේ කවදාවත් ඉෂ්ට වුණේ නැහැ විවිධ හැලහැප්පිලි තිබුණා අනිත් පක්ෂවල කට්ටියක් ඉන්නවා නමුත් නායකත්වයේ දරුවේ ජනතා විත්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් බහුතරය අනිත් අය ඒක තමයි මට උදාහරණයක් දෙන්න තමුන්නාන්සලාට කියන්න පුළුවන් කම කියන්නේ තමුන්නාන්සලා එක්කෙනයි දෙන්නයි තුන්දෙනයි හතරදෙනයි මේ ප්‍රාදේශීය සභාවක නැත්නම් නගර සභාවක නැත්නම් මහනගර සභාවක ඉන්නේ නමුත් ඔබතුමාලා කීප දෙනාගේ හඬ ඔබතුමාලා කීප දෙනාගේ අදිෂ්ඨාන ඔබතුමාලා කීප දෙනා දෙන ආදර්ශේ ඔබතුමාලා කීප දෙනා ක්‍රියා කරන ආකාරය තුල තමයි එහි අවංකකම කියන එක රැඳී තිබෙන්නේ දූෂණයෙන් තොරව කරගන්න පුළුවන් වෙන්නේ ඔබතුමාලා ක්‍රියාකාරීත්වයේ උදු අපි ගත්තොත් ඊළඟට තියෙනවා අල්ලසු දූෂණය හෝ වංචාව නාස්තිය මුළු මනින්න පිටු දැකීමට කටයුතු කරනවා කියලා ඔබතුමාලා පොරොන්දු වෙලා තියෙනවා මේක ඉතාමත්ම බාහිර දුර කටයුත්ත මෙතෙන්දී රාජ්‍ය යන්ත්‍රයත් රාජ්‍ය තන්ත්‍රයත් දෙකම දූෂිතයි ඒ වගේම ප්‍රාදේශ සභා නගර සභා වල පහුගිය කාලේ අපි දැක්ක හැටියට එතනත් තන්ත්‍රයයි යන්ත්‍රයයි දෙකම දූෂිතයි දුප්පත් මිනිස්සේ ගයක් හදාගන්න නිවාසයේ සැලැස්ම දීලා අනුමත කරගන්න ගියාම කොයි තරම් දුෂ්කරතාවලට මුහුණ පානවද කොයි තරම් දුෂ්කරතාවලට මුහුණ පානවද ප්ලෑන් අනුමත කරගන්න ගියාම එතෙන්දී නිලධාරියාගේ දේශපාලකයාගේ දෙන්නගේම මනදොල පුරවන්නේ නැතුව පිදේනිය දෙන්නේ නැතුව බොහෝ අවස්ථාවලදී ප්ලෑනක් අනුමත කරගන්න බෑ හරියට ඒ ප්‍රදේශ මිනිහෙක් ගයක් හදනවට විරුද්ධයි වගේ මේ අය කටයුතු කරන්නේ මං කියන්නේ හැමතැනම එහෙමයි කියලා හොඳටන් තිබුණා දුර්ලභයි ඉතින් ඒක නිසා තමුණාන්සෙලට ඡන්දේ දුන්න නුදුන්න සියලු දෙනා විදිහෙන්ම තමුණාන්සෙල කටයුතු කරන්න වෙනවා මහ ජනතාවගේ කටයුතු ඉටු කිරීමේදී සිද්ධ වෙන මෙම හානිකර ක්‍රියාවන් පාලනය කිරීම සඳහා තමුණාන්සෙලා ඉතාමත්ම දැඩිව පෙනී සිටිය යුතු වෙනවා ඒකට සීමාවක් තියන්න බෑ නිලධාරියා වෙන්න පුළුවන් දේශපාලනඥයා වෙන්න පුළුවන් ඒක නිසා අල්ලසට දූෂණයට කිසිම සමාවක් තමුණාන්සෙලා පැත්තෙන් දෙන්න එපා තමුණාන්සෙලා එදාට අල්ලස් කොමිසමේ නියෝජිතව හැටියට කටයුතු කරා ඒක තමයි මට කියන්න තියෙන්නේ කිසිම දවසක මෙයන්කට ඉඳ තියන්න එපා ඒකම තමුණාන්සෙලා පොරොන්දු වෙලා තියෙනවා මහජනයා ලබා දෙන ජනවරම අයිතු බලයක් ලෙස සලකා කටයුතු නොකරන බවටත් අයිතු සහගත ලෙස එය ක්‍රියාවේ නොයොදන බවටත් කියලා මොකක් හරි තනතුරක් හම්බ වුණාම අන් එනවා හුඟක් මිනිසුන්ට ඒ මිනිසුන්ට මතක නැති වෙනවා මහජනයාගේ ඡන්දෙන් ආපු ඉතියේ දැන් අපි පාර්ලිමේන්තුවේ දකින්නවනේ පාර්ලිමේන්තුවේ දකින්නවනේ ඒ කට්ටිය සමහර වෙලාවට කසි කබල් ජීප් වල ගිහිල්ලා මැතිවරණ කරපු මිනිසුන්ට පර්මිට් එකක් දීලා වාහනයකුත් ගන්න අවස්ථාව සලසලා ඊට පස්සේ ලෝකෙම තියෙන ඉතාමත්ම සුඛෝපභෝගී වාහන නැතුව යන්න බෑ ඉන්න මහජන සේවකයෝ හැටියට පවතින මහජනගේ ස්වාමීන් හැටියට
මේ தত্ত্বය වෙනස් කරන්න මේ தত্ত্বය වෙනස් කරන්න තමුණන්සෙලා මේ දීපු ජනපලිය මාධ්‍යය ලබා දෙන ලද ජන වරම අයිතු විදියට පාවිච්චි කරන්න එපා පාවිච්චි කරන කෙනෙකුට ඉඩ හසර දෙන්නත් එපා මේක ඔබ මේ රටට ආදරය කරනවා නම් මේ රටේ ජනතාවට ආදරය කරනවා නම් ඔබ දිවි හිමියෙන් රැකිය යුතු ප්‍රතිපත්තිය ඔබ මේට පොරොන්දු වෙලා තියෙනවා ඊළඟ ආචාරශීලී ගුණගරුක නිහතමානි මහජන සේවකයෙකු ලෙස සමාජයට ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන්න ඔබ පොරොන්දු වෙලා තියෙනවා ඒක ආචාරශීලී බව ඉතාමත්ම වැදගත් ගුණගරුක බව ඉතාමත්ම වැදගත් නිහතමානී බව ඉතාමත්ම වැදගත් මේවා අපේ සංස්කෘතිය තුල සත වර්ෂ ගණනාවක් තිස්සේ අපේ ජානවලට කාවැදිච්ච දේවල් මේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඔබ සම ඔබගේ ජාන තුල තිබෙන මේ උතුම් ගතිගුණ මතු කරගන්න මතු කරගෙන රටටම පෙන්වන්න ඔබලා මැණික්කට බව දුර්ලභ දේවල් බව දුර්ලභය බව නිහතමානීකම ගුණකරුක බව මේ වගේ දේවල් ඊළාට පළාත් පාලන ආයතනෙදි සිදු කරන ලබන සංවර්ධන කාර්යයන්හිදී මහ ජනතාවට ලබා දිය යුතු සියලු තොරතුරු ලබා දෙන බවටත් විශේෂයෙන් මූල්‍ය පරිහරණයේදී විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බවට ඉතාමත්ම වැදගත් මොකද කොන්ත්‍රාත් කෙරුවාව තමයි මුගත් දෙනෙකුගේ පත් වෙලා යනකොට ඉලක්කේ තියෙන්නේ රටට හින ගැහුවත් කමක් නැහැ ප්‍රදේශයට හින ගැහුවත් කමක් නැහැ එස්ටිමේට් එකක් හදුවට පස්සේ අරයට කොටසයි මෙයාට කොටසයි මෙහෙම මෙහෙම බෙදි 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 ගිහිල්ලා අන්තිමේදී මහජනතාවට දෙන්නේ රොඩ්ඩක් ඒක අවසානේ වෙන්නේ පාරේ කොන්ක්‍රීට් කරනවා නම් නියමිත සිමෙන්ති ප්‍රමාණය නැහැ නියමිත යකඩ ප්‍රමාණය නැහැ නියමිත කළුවල් ප්‍රමාණය නැහැ නියමිත ප්‍රමිතියට ශ්‍රමය යෙදෙන්නේ නැහැ නියමිත අධීක්ෂණයක් නැහැ ඒක නිසා පාර හදලා කෙටි කලක් යනකොට පාර ගැලවි ගැලවි යනවා මේ මහජනතාවගේ පොදු කටයුතු කියන්නේ රටේ පවතින තත්ත්වෙට මුගක් නිලධාරීන්ටයි දේශපාලකයන්ටයි හම්බ කරගෙන කණ්ඩ තියෙන මාර්ග මේවට ඉඩ දෙන්න එපා මේවට ඉඩ දෙන්න එපා ඔබලා මේ දීපු පොරොන්දු වේ හැටියට මෙතෙන්දි තියෙනවා තව එකක් ගමේ යති පොදු මහජන සුබ සාධනයට අදාළ ගැටලු හඳුනාගෙන ඒවා විසඳා ගැනීම සඳහා උපරිම දායකත්වයක් ලබා දෙන බව මේ කටයුත්ත කරනකොට අනිවාර්යයෙන්ම ජනතා සහභාගිත්වය අවශ්‍යයි ගමේ තියෙන පොදු මහජන සුබ සාධන කටයුතු වලදී දකින්න ලැබෙන ගැටලු ඇඳින ගන්න මහජනයාගේ දායකත්වය අත්‍යවශ්‍යයි ඔබට ඡන්දෙ දෙන්න ඇති ඡන්දෙ නොදෙන්න ඇති නමුත් ඔබ මේ සියලු දෙනාගේම සහෘදයෙක් බවට පත් වෙන්න මේ සියලු දෙනාගේම සහෘදයෙක් බවට පත් වෙන්න අපි ඡන්දෙ නම් දුන්නේ නැහැ තමයි අර මිනිස්සයාට නමුත් එයාට කිව්වොත් මේක නැහුම්කන් දෙයි කියන හැඟීමක් මිනිස්සු තුල ජනිත වෙන විදිහට ඔබ කටයුතු කරන්න මම හිතන්නේ මට ලැබිලා තියෙන කාලය සීමා සහිතයි නමුත් තවත් කරුණු කීපයක් කිව යුතුයි ඔබ සෑම විටකම චරිතවත් ආදර්ශමත් තැනැත්තෙක් හැටියට සමාජයේ ඉදිරියේ පෙනී සිටින්න ඔබේ ඇඳුම නෙවෙයි වැදගත් වෙන්නේ ඔබේ පැවැත්මයි වැදගත් වෙන්නේ අනිත් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම රකින්න කෙනෙක් හැටියට සමාජයේ කැපී පෙනෙන මිනිසුන්ට පෙන්වුම් කරන්න අපි ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන අය මොකද මානව නිදහසත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදය අන්‍යෝන්‍ය බැඳීමකින් කටයුතු කරන්නේ අනිත් එක තමයි වැදගත්ම දේ ජනතාවත් එක්ක සංවාද කරනකොට ජනතාවට තේරෙන සරල යෙදුම් ඇතිව සාකච්ඡා කරන්න මේක මම විශේෂයෙන් කියනවා මොකද වාමාංශික පක්ෂවල අයත් එක්ක අපි කතා කරනකොට සමහර වෙලාවට
න්‍යායාත්මක දේවල් එක්ක තමයි කතා කරන්නේ. ඒක තේරෙන අය ඉන්නවා ප්‍රිය කරන අය ඉන්නවා. නමුත් ඒ දේම ඔබට මිනිසුන්ට තේරෙන සරල භාෂාවෙන් කියන්න පුළුවන්. මිනිසුන්ට තේරෙන සරල භාෂාවෙන් කියන්න පුළුවන්. දැන් අපි දන්නවා බුද්ධ ආගමේ තියෙන තරමක් තියෙන පාලි භාෂාවේ. පාලි භාෂාවෙන් කිව්වොත් මිනිසුන්ට තේරෙන්නේ නැහැ නේ. මේක සරල භාෂාවෙන් සිංහල භාෂාවෙන් කිව්වොත් මිනිසුන්ට තේරෙනවා. ඒකයි මම මේ කියන්නේ. බොහෝ අවස්ථාවලද මම දැකලා තියෙනවා අදහස් ප්‍රකාශ කිරීමේදී ටිකක් අර න්‍යායාත්මක පාරිභාෂික වචන වලට බර වෙන අය මම දැකලා තියෙනවා. ඒක නිසා ඒකත් අවශ්‍ය වෙන දැන් තියෙනවා. නමුත් සාමාන්‍ය මහ ජනතාවත් එක්ක කටයුතු කරනකොට මිනිසුන්ට තේරෙන භාෂාවෙන් අපි කතා කරනවා නම් හුඟක් හොඳයි. ඊළාට ඔබේ වගකීමක් තමයි ඔබට ඡන්දය දීපු අය ගිලිහි යාමට ඉඩ නොදෙන එක. මා හිතන්නේ ඡන්දය දීපු එක්කෙනෙක් ලව්වා තවත් එක්කෙනෙක් ඔබට හරවා ගන්න පුළුවන් නම් එයා ගිලිහෙන්න යන්න දෙන්නේ නැතිව තවත් එක්කෙනෙක් ඔබට ඔහු මගෙන් දිනා ගන්න පුළුවන් නම් ඔබට ඡන්දය දීපු 8,15,000 14,30,000 කරගන්න එක ඇත්තටම අමාරුවක් නෑ. මම මීට වැඩිය කාලය ගන්න නෑ. මැණික් කැටයයි මා මුලින්ම හැදුණු ආදරණීය මහතුරු නොනවර. මා ඔබ සියලු දෙනාටම හෘදයාංගම සුභපතනවා. මා විශ්වාස කරනවා මේ ප්‍රාදේශීය සභා නගර සභා ආදී කාලය අවසන් වෙනකොට ඔබ මහ ජනතාව තුළ අතර නොමැකෙන නමක් සටහන් කළ දිදුලන තරු බවට ඔබට පත්වෙන්න හැකි වේවි කියලා එසේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ වචන ස්වල්පව අවසන් කරනවා.